එක්සත් අරාබිය එමිරත් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රිකුණාමලයේ වරාය වෙත සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මේ නෞකාව ඊයේ පසරු 1:30ට පමණ අනතුරට ලක් වුණා. ඒ හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසලදී ගල්පරයක ගැටිමෙන්. ඒ අනුව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙමින් සිටියදී අනතුරට ලක් වූ ලයිබීරියානු දජය යටතේ යාත්‍රා කළ MV යුරෝසන් නැමැති මේ නෞකාව ශ්‍රී ලංකාවට ගිනිකොන දිග මුහුද දෙසින් ගොඩබිම සිට කිලෝමීටර 10ක් පමණ දුරින් කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ස්ථානගතව පැවති අතර මීටර 180ක් දිගති මේ නෞකාව අනතුරට ලක් වන අවස්ථාවේ කාර්ය මණ්ඩලය 18 දෙනෙකු සිටියා. අනතුරු සිදුවන අවස්ථාවේ නෞකාවේ සිමෙන්ති අමුද්‍රව්‍ය වන ක්ලිනික මෙට්‍රික් ටොන් 33000කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 720ක පමණ ප්‍රමාණයක් ගබඩා කර තිබූ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වුණා. සිරවේ ඇති නැව ගලවා ගැනීම සඳහා ප්‍රථමයෙන් නාවික හමුදාව නෞකා සහ ටග් යාත්‍රා මෙන්ම කිමිදුම් කණ්ඩායම්ද යෙදවීමට පියවරගත් අතර දිය යට නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වුණේ නෞකාවේ බඳෙහි මැද කොටස ගල්පරයේ සිරව ඇති බවටයි. ප්‍රදේශයේ පවතින දියවැරි සහ වඩදිය ස්වභාවය මත නෞකාව සිරවේ ඇති ස්ථානයෙන් එළියට ආවවට ඊට සල්ප මොහොතකට පෙර වාර්තා වුණා. දැනට නෞකාව ආරක්ෂිත ස්ථානයක් කරා යාත්‍රා කරමින් සිටිනවා. නැවත කිමිදුම් මෙහෙමත් ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වෙනවා නෞකාවේ සිරවේ ඇති වූ බඳ ප්‍රදේශයේ තත්ත්වය නිරීක්ෂණය आरक्षा